දෙදහස් දාසේ යුනිස ෆ්ලංකාව කරපු සංගණනයයි. දෙදස් විසිය එකේ සෞඛ්‍ය මාත්‍යංශයේ පෝෂණංශය කරපු සංගනය දෙකක්. මේ දෙකේමකාටවත් තියන්න බෑ මේ එකක් අත් ප්‍රතික්ෂේප කන්න ඔහෝ එකක්වත් වැරදිී කියලා. එතොට මේ දෙකමනි වැරදි. දරුවන්ගේ පෝෂණය අපි ගණනය කරන්නේ මාස පහේසිට මාස විසිහතර දක්වා පෝෂණය. එතවට අවුරුදු දෙකට පෙර. දරුවන්ට ඇතිවන තත්ත්වයන් හිද තමයි. ඒ පෝෂණය අඩුපාඩු හින්ද තමයි අුරුත් දෙක් ැකොට මන් පෝෂණය කියෙන්න්නේ එනිසා ද. දසේ දත්වල තියෙන්නේ ඇත්තරම දෙදා දාහතරේදී ගත්තාව ක්‍රියමාර්ග. තුො දෙදස් විශියකේ දත්ත තියෙන්නේ දෙදස් දහනබේ ගැන. දෙදස් විශයක සංගණනය වාර්තාව තමයි මේ තියෙන මගේ ඇති. මම දැක්කයියේ සෞඛ්‍ය මාත්‍ය අංශයෙන් ඇවිල්ල අධ්‍යක්ෂකතුමයක් කියයනවා. එතුමිය තම දන්න වැනි සංගන්නයක් සිදු කරයිලා ඒ අනන්නේ සෞඛ්‍ය මාත්‍ය අංශාද වැැටල තියෙන ත්ව එක අංශයක් දන්න අනිත් අංශය. දෙදහස් විෂයකේ වාර්තාව තිය ත්ව මොක්ද. එක තමයි මිටි දරුවන් ඒඇන්නේ කෘෂ වෙච්ච දරුවන්. නට එකොහයිදසන් පාක ටඩ සිිල්ටරන් කියන්නේ සියට එකොලහහිදසන් පහහි කියනෙ දකුණුවාආසාාවේ ඉතාමත්ම හොඳම දර්ශක තමයි තියනනි දස් විේක වෙනකට. මොකද අනිකුත් ආසායාති රටවල සමා රටවල් යන ිය තිය දක්ගේලා දේන. ඒවාගේ අනිත්‍ය තම ෂේවීම ේස් ින්. ෂේවීම තියෙන සයට පහලො. හැබැයි මේක තියෙන සුභවාදී ලක්ෂණය තමයි මේ සේවීම දෙදා දාසේ දෙදා ශවිශෂිකය ගත්තාහම ඒක නැවති ලා තියෙනවා ඉත වඩ වැඩිවෙලනෑ. එතකට මේ අනුව විසි හද්දාහක් දරුවන් දරුණු මන්ද පෝෂණයට ඉන්න. දෙලක්ෂ හද්දාහක් දරුවන් ඉන්න සාමාන්‍ය මධ පෝෂණය. එතකට ක්ොම දෙක්ෂ තිස් සත්‍රදාහක් දරුවන් මන්ද පෝෂණයෙන් පෙෙන. ඒ ඇනෙස් ජනගානය සියයට එකයි දෙසම එකක් පමණ.